මිරිස් ලුණු හා අර්ථාපල් වගා ප්‍රවර්ධනය බීජ නිෂ්පාදනය හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැතුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශක්තිමත් දේශීය ආර්ථිකයක් ගොඩනගනු පිණිස කෘෂි අස්වැන්න වැඩි කිරීමට කාලය එළඹ ඇතැයි පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා යෝජනා රැසක් ඉදිරිපත් කළා. කොවිඩ් වසංගතය හේතුවෙන් විඳවැටමින් පවතින සෙසු රටවල ආර්ථිකයන් නිරීක්ෂණය කොට දේශීය කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියා. බීජ සහ පැල නිෂ්පාදනය පොහොර භාවිතය කෘෂි නවෝත්පාදන පරීක්ෂණ ගබඩාකරණය සහ ප්‍රවාහන යන සීළු ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් ඉදිරි වසර දෙක තුළ අභියෝගගත ඉලක්ක සපුරා ගත යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේ. එසේම බීජ සහ පැල නිෂ්පාදනයට නූතන තාක්ෂණය උපයෝගී කරගත යුතු අතර ඊට අවශ්‍ය පරීක්ෂණ සිදු කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා විසින් මෙහිදී අවධාරණය කර සිටියා. වසර 8ක කාලයක සිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට බඳවා ගැනීම සිදු කර නොමැති අතර පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කර ශේෂ්ත්‍රයේ ප්‍රවර්ධනයට විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ. ඉහළ ප්‍රමිතියෙන් යුත් පොහොර සුදුසු පරිදි භාවිතයටත් සෞඛ්‍ය සම්පන්න සහ පළදායී පරපුරක් බිහි කිරීමට කාබනික පොහොර භාවිතයට යොමු වීම ගැනත් ප්‍රතිපත්තිමය තීරණයකට එළඹීමේ වැදගත්කමද ජනාධිපතිවරයා විසින් මෙහිදී පෙන්වා දෙනු ලැබුවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.